සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද බදාදා අපි ඔබලත් එක්ක එකතුලා ඉන්න ඔබ හැම දිනාටම අපි අද දවසත් බොහොම යහපත් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා ඉතින් පුරා හොරා දෙකක් අද දවසේදීත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා බදාදා අපි ඔබලත් එක්ක එකතු වෙන්න ඔබ අහලති දැන් ගස්වලට පොහොර දානවනේ හැබැයි සමහර ගස්වලට අපි හිතලා පොහොර දැම්මේ නැතත් සමහර අවස්ථාවල කුණු අපද්‍රව්‍ය එකතු වෙලා හරි ඒ ගස්වලට පොහොර එකතු වෙනවා එනිසා ඒ ගස් රූස ගස් බවට පත් වෙනවා ඒ පොහොර වැඩි වෙන්න වැඩි වෙන්න එනිසා අපි මිනිස්සුන් ආදේශ කරගත්තොත් අපි ගහකට අපේ ජීවිතයටත් අර හැමදාමත් කුණු වගේ එකතු වانے මොනවද ප්‍රශ්නනේ නේද එනිසා අපිට ප්‍රශ්න එකතු වෙන්න පුළුවන් ජීවිතේට මොන හරි අභියෝගයක් එකතු වෙන්න පුළුවන් එනිසා ඒවත් එක්ක තමයි අපි පරිණත වෙන්න ඕනේ එතකොට අර ගහකට හොඳ පොහොර ලැබෙනවා වගේ මිනිස්සුන්ගේ ජීවිතයටත් එන ප්‍රශ්න කරදර බාධක තමයි දවසක ශක්තිමත් පුද්ගලයන් ඉදිරි අනාගත තේදී බිහි කරන්නේ. ඉතින් ඒ නිසා අපිට ප්‍රශ්න එනවා නම් ඒව හරි කරදරයක් ඒව අපේ ජීවිතේට අර පසුපස එන කරුමය කියලා හිතන්නේ නැතුව හොඳින් බාර ගන්න. ඒව තමයි ජීවිතේ යම් දවසකදී අපිව නැගිටවන්න නැත්නම් අපිව හැමතැනින්දීම හිලින් ඔසවා තබන්න අපිට ප්‍රයෝගී වෙන්න. ඉතින් මේ දේවල් මතක් කරනවා ජීවිතේ යහපත් කරගන්න, ජීවිතේ සාර්ථක කරගන්න ඒක තමයි අපෙත් එකම අරමුණ බවට පත් වෙන්නේ. ඔබේ ජීවිතය යහපත් කරන්න තමයි හැමදාමත් පියුම් වෙලෙන අපි උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි හැමදාමත් ඔබ වෙනුවෙන් විශේෂාංගිනුත් සූදානම් කරගෙන මේ දේවල් ඔබට තිරින කරන්නත් සූදානම් වෙනුත් ඉන්නේ. ඒ කතාවත් එක්කම අද අපේ විශේෂාංගිනුත් මතක් කරන්නම්. උදැසන 10 වෙනකන් ඔබට මේ විශේෂාංගිනුත් එක්ක එකතු වෙන්න පුළුවන් අද දවසටම. මුලින්ම සුබ දවස් අපි සූදානම් කරගෙන තියෙනවා. දැන් සුබ දවසින් අපි කතා කරන්නේ කො අපේ වාස්තු ගැටලුවක් සම්බන්ධයෙන් නැත්නම් ජ්‍යොතිෂ ගැටලුවක් සම්බන්ධයෙන් අපේ ජීවිතය යහපත් කරගන්න තැනකට තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. හැබැයි නිවසක සුරතල් සතුන් හදනකොට අපි කොහොමද සැලකිලිමත් වන්නට අවශ්‍ය වෙන්නේ? නිවසේ වාස්තු විද්‍යානුකූලව නිවැරදි වේ උපදෙස්වලට අනුව කොහොමද සුරතල් සතුන් නිවසක තුල හදන්නේ කියන කාරණේ ගැන තමයි අද සුබ දවසින් ඔබව දැනුවත් කරන්නේ. ඉන්නනතුරු අපි සූදානම් වෙනවා අද දවසේදී විශේෂයෙන්ම මේ ගුදමාර්ගය ආශ්‍රිතව රෝග සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න විශේෂයෙන්ම මේ ආර්ෂස් රෝග සම්බන්ධයෙන්ුත් එකතු වෙලා යන රෝග තත්ත්වයන් පිළිබඳව අද දවසේදී අපි දැනුවත් කරන්න සූදානම් වෙනවා නිරෝගී සුව විශේෂාංගයෙන්. ඉන්නනතුරුව ගෙත්තම් විශේෂාංගයත් ඔබවෙනුවෙන් සූදානම් කරගෙන තිනවා අද බදාදා පියොම් වෙලෙන් අපි සුබ දවස ඉන්නනතුරු නිරෝගී සුව ඊට පස්සේ ගෙත්තම් විශේෂාංගයේ අවසන් විශේෂාංගය වෙන්නේ හැමදාමත් අගේ රස විශේෂාංගය. ඉතින් අදත් රසවත් පෝෂණය ඒ වගේම වස විසෙන්තර ගුණවත් ආහාර වේලක් හදාගන්න විදිය අදත් කියලා දෙන්න අපි සූදානම්. රැඳෙන්න උදැසන 10 වෙනකන් අපි ආරම්භ කරමු මුල් විශේෂාංගය අද බදාද පියුම් මිලේ සුබ දවසක්. අද බදාදා පියුම්මලට සුබ දවස වෙනුවෙන් අපි පිළිගන්නව බොහොම ගෞරවයෙන් යුතුව ප්‍රවීණ ජෝතිර්වේදී හා ගෘහ වාස්තුවේදී කැලුම් ගුණතිලක මහත්මයා. අයිබෝන් කැලුම් මහත්මයා සුබ දවසක්. අයිබෝන් සුබ දවසක්. කැලුම් මහත්මයාත් එක්ක ඔබට පුළුවන් සජීවීව එකතු වෙන්න මෙදිරියේ දුරකථන නැමැතමක් ලබා දීලා ඔබේ ජන්ම පත්‍රයේ සජීවීව පරීක්ෂා කරගන්න හැකියාව ලැබෙනවා. මෙදිරියේ දුරකථන අංකය 01195 299 299 299 299 මේ පැත්තට සජීවීව ඔබට පුළුවන්කමක් ලැබෙනවා එකතු වෙන්න. කැලුම් මහත්මයාත් එක්ක සම්බන්ධලා අපි නිරන්තරයෙන් ඔබේ ජීවිතය යහපත් කරන්න විවිධ කාරණයන් පිළිබඳ ඔබව දැනුවත් කරනවා. ඒ අතුරින් සාමාන්‍යයෙන් අපි බොහෝ ප්‍රතිචාරයන් තියෙන ඔබතුමාගෙන් එන පිළිවත් පිළිබඳව දැන් හැම දිනාටම පොදුවේ පිළිවත් පිළිබඳ කතා කරන ඔය පිළිවෙත් අනුගමනය කරලා ජීවිත සාර්ථක කරගත්ත බොහෝ පිරිසකුත් ඇති පියුම්මලත් එක්කත් එකතුලා තේ නිසා අද අපි කියනවා තවත් මොනවද පිළිවෙත් කියලා. නමුත් අපි මේ මාතෘකාව පැත්තට යමු මත කතා කරන්නේ සුරතල් සතෙක් ගෙදරකදී හදනකොට වාස්තු විද්‍යානුකූලව අපි කොහොමද මේ පිළිමන සැලකිලිමත් වන්නට අවශ්‍ය වෙන්නේ කියලා. කැලුම් මහත්ම දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොනකද්ද මේ කතා කරන්නේ කියලා නේද? දැන් සාමාන්‍ය සුරතල් සතුන් කියන්නේ නිවසක අයිතිකාරයනි මේ කියන තැනනේ තියෙන්නේ නේද? නිවසක ගෘහ මූලිකයි නන්තර පවුලක් පරිසරයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ ඇයි මෙතරම් වාස්තු විද්‍යානුකූලව අපි කතා කරන අතරේ මේ සුරතල් සතුන්ටත් මේ වගේ අපි යම් කිසි ස්ථානයක් දීලා තියෙනානේ නේද වාස්තු විද්‍යානුකූලව සැලකිලිමත් වෙන. එනිසා අපි පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කිරීමකින්ම කතාව ආරම්භ කරමු. ඔව් මේකේ සාපේක්ෂව ගත්තම කාරණා දෙකකුත් මතක් කරනවා. නමුත් මේ කිව්වා වගේ අපි කියන වත් පිළිවෙත් කියන කාරණා සමහරවිට අපි අර
මේක හවල් දවස් කිව්වා කියලා එහෙම මතක තියාගෙන ඉන්නේ නැහැ. අපි දන්නවා මේ අත්පිළිවෙත තියෙනවා කියලා. නමුත් මට මේ ළඟදී දවසක කෙනෙක් ආපු කෙනෙක් මං හිතන්නේ එයා කඳානේ පැත්තේ කෙනෙක්. වත්පිළිවෙත කියන්නේ අපි දීපු වත්පිළිවෙත දිනේ ඔක්කොමත් එක්ක මොන වැඩේටද කියලා පවා ලියාගෙන ලස්සන පොතක් විදිහට දාන වෙලාව මට පෙන්නුව. ඉතින් හරි සතුටු වෙනවා. ඉතින් එතකොට සහ එයා තවමත් සමහරලාට මේ මේ දේවල් මේ මේ වත්පිළිවෙත වලට කරනවා. තවදුරටත් මොන හරි කියලා දැනගන්න නම් ඇත්තම හඳහන් බලන්න නෙමෙයි. එයා ඇත්තම ආවේ මේ නිකන් සාකච්ඡා කරලා යන්න නිකන් කතා කරලා. ඔව් කතා කරලා යන්න මේ මෙහෙම සෑහෙන වෙලා ටිකක් මේ සියත හරහාම බලලා එයාලා කරගෙන තියෙනවා. ඉතින් එයාලට බලන්න ඇත්තම හඳහන් බලන්න දෙයක් තිබුණේ නැහැ. මොකද හිතවත්කමට කතා කරලා යන්න මේ ළඟදී ආවේ. ඉතින් ඒ වගේ අපි ලියන අපි කියන දේවල් සමහරව ලියලා එකතු කරගෙන ජීවිතේ බොහෝ දේවල් එකතු කරන තියෙන තැන් අපි අනන්තව දැකලා තියෙනවා. සමහර තැන් වල අපි වාස්තු පරීක්ෂා කිරීම වලට පවා ගියාම ලංකාව පුරාම. එතකොට ඊළඟ කාරණාව තමයි අද මේ කතා කරන මාතෘකාව ඇයි කියන දේ. ඉතින් සමහර තැන් වලදී අපිට මේ ප්‍රශ්න මුණ ගැහිලා තියෙනවා. ප්‍රශ්න අපි දැකලා තියෙනවා. ඒකෙන් පීඩාවට පත් වෙලා තියෙනවා අනපේක්ෂිත ආකාරයකට. ඒ කියන්නේ සමහර දරුවන්ගේ කේන්සර් අහන් බලපුවාම ඒ දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු බාධාකාරී ස්වභාවයක් නැහැ. හරිද? සමහර තැන් වලදී මේක අනපේක්ෂිත ආකාරයට වෙන දේවල්. ඒ කියන්නේ ඍජු බාධාකාරී ස්වභාව නැහැ කේන්සර් අහනේ. පුංචි පුංචි ග්‍රහපල ආදී දේවල් තියෙනවා. හැබැයි සමහර තැන් වලදී ග්‍රහපල වලට වත්පිළිවෙත් කළත් ඒ තරම් සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. අපි කියනවා යාට ඊසාන පැත්තේ කාමරෙක ඉන්න මෙහෙම කරන්න ඔක්කොම කියලා කියනවා. බලපුවාම මේ ටික ඔක්කොම වෙනවා. නමුත් කොහේ හරි දැනක පොඩි හිරයක් තියෙන තැන් දෙනවා. දැකලා දිනවා. ඉතින් එක ගෙදරක් මට ඔය වගේ මුණ ගැහුණා. මේ ගෙදරකදී තිබිච්ච එකම කාරණයක් තමයි දරුවා පාඩම් දරුවා ඉන්නේ පාඩම් කරන්නේ ඔක්කොම හොව් ඊසාන කාමරේ තමයි. හැබැයි දරුවා ඉන්නේ ඊසාන කාමරේට එළියෙන් තියෙන බලුකූඩු දෙකක්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ බල්ලා නැති කරන ගෙදරක් ඒක. ඉතින් ඒක ලොකු බලුකූඩු දෙකක් තියෙනවා. අත හරියටම දරුවා ඉන්න කාමරේට එළියෙන් ඊසාන පැත්තට වෙන නිසා ඒ බල්ලා ජරා කරන ඒවා ඔක්කොම බල්ලන්ගේ යම් කොච්චර වුණත් අපි බල්ලෙක් ගෙදර ඇති කරන උරතලේ සතෙක් වුණාට යම් එයාගේ එනවනේ අපිට හුරු ඒ ගෙදර ඇයට ඒක ගානක් නැති වුණාට සාමාන්‍යයෙන් පිටින් කෙනෙක් ගිය ගමන්ම තේරෙනවා අර බල්ලෙක් කෙනෙකු කූඩුවකට එන යම් දුර්ගන්ධයක් එතන තියෙනවා. එතකොට මේ සියලු දේවල් ටික වැටලා තියෙන ඊසානට. ඒ ඊසානේ තියෙන බලුකූඩු ගෙදර තියෙන සියලු වාස්තු දෝෂ අපිත් එක්ක ප්ලෑන් බල්ලා හදාගත්ත ගෙදරක්. හැබැයි එකම ගැටලුව වෙලා තිබුණේ මේ බලුකූඩුව. බලුකූඩුව එතනින් අයින් කරපු ගමන්ම කරලා සාමාන්‍යයෙන් සති 3ක් විතර යනකොට දරුවගේ අධ්‍යාපනය වෙනස් වෙන්න පටන් ගත්තා. මොහොම අපිට මේ ප්‍රායෝගිකව තියෙන අත්දැකීම. මේ නිසා අපි දැකලා තියෙනවා මේ වාස්තු විද්‍යාවේ යම් යම් තැන් තියෙනවා. වාස්තු විද්‍යානුකූලව හරියට බලුකූඩුව තියාගත්තේ නැත්නම් හරිද? ගෙදර අපි කියනවා සාපේක්ෂව ගත්තහම බල්ලා ගෙදර ගෘහමූලිකයා බවට පත් වෙනවා. ගෘහමූලිකයා බලු වෙලා යන්න පුළුවන් කමක් පවතිනවා කියන කාරණාව. ඒ නිසා මේ බලු කූඩුව තියෙන තැන නැත්නම් සුරතල් සතුන් ඉන්න ස්ථානය අපි නොහිතන විදිහේ ප්‍රතිඵල අපිට ගෙනලා දෙනවා. ඒතර මේකේ අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් සුරතල් සතුන් විදිහට බලු කූඩුව අපි නැත්නම් සුනකයා කියන සතා ඊළඟට පූස කියන සතා කොහොමද ඉන්න තැන් අපි කොහොමද පාවිච්චි කරන්න ඕන කොහොමද මග අරින්න ඕන කියන කාරණාව ඊළඟට අපි දකින්න තවත් එකක් තමයි මාළු ටැංකිය එහෙම නැත්නම් විසිතුරු මසුන් කියන කාරණා. මෙන්න මේ දේවල් වලින් අපේ ජීවිතේ සෞභාග්‍ය ළඟා කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනපේක්ෂිත මාරක පීඩාකාරී ස්වභාව නොයෙක් ලෙඩ රෝග ළඟා කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔය විදිහට ඔය කාරණේ ගැන කතා කරනකොට කළුම් මහත්මයා මේ සමහර නිවස් අපි අහලා තිනවා ඒ සත්ත කොච්චර ගෙනවත් ඒ නිවස තුල සතාට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් සතා මරණයට පත් වෙනවා. සමහර වෙලට අපි කියනවා දේවපාද කියලා කියන අවස්ථාවනොත් තියෙනවා. නමුත් අපි ඒක පැහැදිලි කරමු කොහොමද වෙන්නේ කියලා. මොකද සමහර අවස්ථාවල කොච්චර සතුන්ට ආදරේ වුණත් ඒ නිවස තුල සතාට වැඩි කල ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මොකද හේතුව? ගොඩක් ගෙවල් වලදී මේක වැටෙන්නේ දේවපාදිනම් කියන කාරණාවල්දී මේක තියෙනවා. ඊට පස්සේ සමහර භූමි එහෙම තියෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ භූමියේ තියෙන ශක්ති පදාර්ථ ඇත අපි කියනවා ගේක සමහර ගෙවල් වාස්තු විද්‍යානුකූලව තියෙන ශක්තිය වැඩි වුණාමත් සමහරලාට රඳන්නේ නැති ගමක් තියෙනවා. ඒ දෙකක් තියෙනවා. ඒකෙදි ඒකට හේතුව අපි කියන්නේ ගහක් සමහරලාට ඕනෑමට වඩා කෙලින් වුණොත් එහෙම පුලඟකට අතුරුතු දෙන්න තිය කැතියක් තියෙනවා. ඒ වගේ වාස්තු විද්‍යානුකූලව සමහරලාට ඉතාමත්ම තදබල විදියට හදලා තිබුණොත් එහෙම ඒකේ සමහරලාට එහෙම අමාරු වාස්තු විද්‍යානුකූලව 100%ක් හදන්න. නමුත් අඩුම ගානේ 90%කවත් වාස්තු ශක්තියක් තියෙන ගයක් වුණොත් බොහෝ තැන්වලදී එහෙම සුරතල් සතුන් දින්න බැරි වෙන්න පුළුවන්කම දෙන. මොකද ඒකට හේතුව මේකේ අභ්‍යන්තරික වශයෙන් නිර්මාණය වෙන ශක්ති පදාර්ථය වැඩි වෙනවා. ඒතකොට මේ ශක්ති පදාර්ථය ඇතුළේදී සාමාන්‍යයෙන් ගත්තොත් තිරස්චීන සතුන්ට ඉන්න පුළුවන් ඉඩකඩ යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඒක එකක්. ඊට පස්සේ සමහර වෙලාවට මේ දේවපාදීඩම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවිකවම දේවපාදීඩමක් ඒක හැදිලා තියෙනවා. මම ඒක කියනනම් කොහොමද අපිට නිකන් බලන්න පුළුවන්?
පුළුවන් කියන කාරණාව දෙවෙනි එක තමයි සමහරට ඔබගේ gedara ප්‍රබල විදිහට දෙවියන් බුදුන් වඳින තැනක් වෙන්න පුළුවන්කම දෙනවා එහෙම වඳීම නිසාම දෙවියන්ගේ ආකර්ෂණය වැටිලා ඒක දේවපාදීතමක් බවට පත් වෙන්න පුළුවන්කම දෙනවා අපි හිතමු කවුරු හරි කෙනෙක් දේවාල භූමියක් කරනවා කියලා එතකොට ඒ දේවාල භූමියට ඉතා තද බල විදිහට පුජ පූජා තියමින් 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 දේව කන්නලව් කරලා දේව ආකර්ෂණයක් ඒ භූමියට ඉල්ලා හිටලා දේව ආකර්ෂණයක් ඒකට වැටලා තියෙනවා වෙන පුළුවන් එහෙනම් ඒ දේව ආකර්ෂණයක් වැටුනහම ඒ දේව ආකර්ෂණේ එන්නේ කොතනින්ද කියන කාරණාව පිළිබඳව අපි අවබෝධයක් ගන්න ඕනේ අපි හතරස් ඉඩමක ගත්තොත් උදාහරණයක් එහෙම ඉඩමක් තියෙනවා කියනකො මේ ඉඩමේ හැමතැනම දේව ආකර්ෂණ තියෙන තැන නෙවෙයි මේ දේව ආකර්ෂණ එන්න තැනක් තියෙනවා එන රූටින් එකක් තියෙනවා පාරක් තියෙනවා මෙන්න මේ පාරේ අපි කොම වෙලාවකවත් මේ සුරතල් සතාගේ කූඩුව හෝ සුරතල් සතාව තියන්න හොඳ නැහැ මෙන්න මේ පාරේ මේ රූටින් එකේ සුරතල් සතා හිටියොත් එහෙම තමයි මේ සතාට මේ හානිකර ස්වභාවය නිර්මාණය වෙන්නේ එහෙම නැතුව අපි අපි තුමුගේ ඉස්සරහා පැත්ත පූජා භූමිය තියෙනවා ඒ පැත්තෙම තමයි මේ පාර හැදිලා තියෙන්නේ එහෙමනම් අපි පිටිපස්සේ පැත්ත වෙන තැනක් අපි දේවපාදයෙන් අයින් කළා නැත්නම් ඒ කොටසෙන් අයින් කරලා අපිට පුළුවන් වර්ග කරගන්නකොට මේ පැත්ත ඒක හානි නොවන පැත්ත කියලා තියාගෙන ඉතිරස්ජින සතුන්ට ඉන්න හදාගන්න. එතකොට අර සතාට හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඕක පොඩි බලු පැටියෙක් පොඩි පූසෙක් වගේ හදන කාලෙදි හරි පරිස්සම් කරන්න. මොකද අර ලොකු බල්ලෙක් පූසෙක් හිටියට පොඩි සතා හැම ඉන්නේ නැහැ. පොඩි සතා හැමතැනම දුවනවා හොරතලෙට. ඒක නිසා ගොඩක් වෙලාවට හැම වෙනවා. එතකොට අපි අර සාමාන්‍ය කියන අපි දේවපාද බෙදියම් කියලා කියන කාරණාව ඔබ ගිඩම මෙතන තියෙනවා නම් ඔබ ඉර මෙහෙම දිලා හිතන්න. එතකොට මෙහෙම තියෙනකොට මේ දෙපැත්තෙන් නැත්නම් මේ දෙපැත්තෙන්. ඒ කියන්නේ අපි හතරස් විදිහට ගත්තොත් එහෙම මේ දෙපැත්තේ තියෙනවා පුණ්‍ය භූමි දෙකක්. ප්‍රධාන පරණ පුණ්‍ය භූමි දෙකක් තියෙනවා නะ. අපිට මෙතන පරණ පරණ චෛත්‍යයක් හරි බෝධියක් හරි තියෙනවා. මෙතන ඉතා පරණ දේවාලයක් තියෙනවා. මොකද මේ අපි ගැන අහස් සිතීමෙන් ගිහලා බලපුවාම ඔබට ඩ්‍රෝන් කැමරාවක් හරි එහෙම නැත්නම් උඩින් ගිහලා බලලා මොකක් හරි ක්‍රමවේදයකින් බලපුවාම ඔබට පේනවා මෙතනින් හරියටම බෝධියක් තියෙනවා. ඔබට නැත්නම් පෙරණිම චෛත්‍යයක් හරි මොනවා හරි නැත්නම් දේවාල භූමිය තමයි මේ දෙක හරියට මේක යන කෙලින් පාරේ. මෙන්න මේ කෙලින් පාරේ හැදලා තිනවා විශාල ගෙවල් සංඛ්‍යාවක්. එකක් දෙකක් නෙවෙයි. විශාල ගෙවල් සංඛ්‍යාවක් තිනවා. මොකද සමහර වෙලාවට කිලෝමීටර් දෙකක් විතර පරතරය තිනවා මේ පුණ්‍ය භූමි දෙක අතර. හැබැයි මේ පුණ්‍ය භූමි දෙක අතර ඍජු මාර්ගය ඇතුලේ ඔබගේ ගෙවල් තියෙනවා නේද? ඔබගේ ගේ තියෙනවා. ඒ ගෙවල් 20ක් 30ක් 100ක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ මාර්ගයට වැටලා තියෙන ගෙවල් ඔක්කොම ගොඩක් වලට දේවපාද. නැත්නම් දේව ගමන් කරන්නා වූ මාර්ගයක වැටෙනවා. ඒකෝද අපි කියනවා මේ චෛත්‍යවල ඉඳලා චෛත්‍යවලට නැත්නම් බෝධින් වහන්සේලා ඉඳලා දේවාල භූමියකට ඍජු දේව ආකර්ෂණ දේව ආලෝකෙලි යන්න පුළුවන් තැන් තියෙනවා. එහෙම ගුප්තමේ දේවල් තියෙනවා. එතකොට අන්න ඒ ආකර්ෂණ පතයක් ඇතුලේ ඔබගේ ගේ තියෙනවා නම් ඔබ මතක තියාගන්න ඕන ඔබගේ ගෙත ගොඩාක් වෙලාවට සෘතා සතුන් ඇති කරන ටයක් අමාරුයි. හොඳයි අපි තවත් සුරතල් සතුන් ඇති කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. අපිට දුරකථන මතමක් තියෙනවා කැලු මහත්මයා ආනන්ද මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. අයිබුවන්. අයිබුවන්. හොඳයි අපිට කියන්න ඔබ තමාගේ ජන්ම පත්‍රයේ තොරතුරු. 1997 94 1 27 1 27. හරි. උපන් වෙලාව උදේ 8:06ට ඉංගිරි හොරණ ඉංගිරි. හරි. උදේ 8:06ට හොරණ. ලග්න කුඹද? කුඹද. විශේෂ කාරණයක් තියෙනවද ආනන්ද මහත්මයා දැනගන්න ජන්ම පත්‍රය? මේ විවාහයක් සාමාර්ගිය නෑ ඒක සම්බන්ධව දැනගන්න ඕනේ. හරි බලමු. පුතාගේ හරි දුවගේ හරි නේද? පුතා. හරි. ඔව් ලග්න කුඹ රාශිය බවට පත් වෙලා තියෙනවා. එතකොට මේක ඉපදිලා තියෙන්නේ ඒරාෂ්ටක තුනක් තියෙනවා. අපි මේකට කියනවා උත්පත්තියේදීම ප්‍රබල ඒරාෂ්ටකයකට නතු වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ දරුවගේ අවුරුදු පළවෙනි අවුරුදු 2-3 වගේ කාල පරිච්ඡේදයේදීත් ගෙදර දෙමාපියන්ට මවට පියාට ගෙදර පරිසරයට යම් යම් බාධා පීඩාකාරී ස්වභාවයන් මැද්දේ තමයි පළවෙනි අවුරුදු 3-7 වගේ කාල පරිච්ඡේදයේ ගත කරන්නට ඇත්ති කියලා අපි විශ්වාස කරනවා. එහෙම කෙනෙක්ගේ ගොඩාක් වෙලාවට ඊළඟ අර්ධය පටන් ගන්නේ සෙන්සුරු ආපෝ උත්පත්තියේදී කුඹ හිටපු රාශියට ආපුවා. දැන් මෙයාගේ කුඹ රාශිය නිසා සෙන්සුරු කුඹ රාශියට ආපුවා. මේ කියන්නේ 2023 ජනවාරි මාසෙන් පස්සේ තමයි මෙයාගේ ජීවිතයේ දීප්තිමත් අධ්‍යයන ආරම්භ වෙන්නේ. එතකොට 2023 ජනවාරි වලින් පස්සේ නිසා මේ දරුවගේ විවාහය ගැන කියවෙනවා. විශේෂයෙන්ම 2024 පස්වෙනි මාසෙන් පස්සේ 2025 24 පස්වෙනි මාසෙන් පස්සේ 25 මැද භාගයේ වෙන්න පෙර ආතුව ඉතාමත්ම යහපත් විවාහයක් සිද්ධ වීමේ ඉඩකඩ තියෙනවා. හැබැයි මේ විවාහය ගොඩක් වෙලාවට තමන්ගේ උපංගමෙන් නගරයෙන් පිට දුරස්ත තැනක වෙන්න පුළුවන්කමක් තියෙනවා. යම් විවාහවලට දෝෂ වාගිකුත් තියෙන හේතුව හත්වැන්නෙන් අපි කතා කරනවා විවාහයේ විවාහ අධිපති ග්‍රහයා ඉන්නවා 12 වෙන්නේ. හත්වැන්නාධිපති ග්‍රහයා ඉන්නේ 12 වෙන්නේ. ඒ ඉන්නේ බුධ කුජ සිකුරු කියන ග්‍රහයෝ 4 දෙනෙක් එක්කලා. එතකොට මෙතනදී විශේෂත්වය තමයි හත්වැන්නාධිපති විවාහකාරක ග්‍රහයා 22 දේරකානාධිපති ප්‍රධාන බාධාකාරී ග්‍රහයාත් එක්කලා 12 වෙන්නේ ඉන්නවා. ඒ නිසා මේක විවාහ බාධක තත්වයක් විදිහට පෙන්වුම් කරන්න පුළුවන්. අනිත් එක අපි මේ කතා කරන කාල පරිච්ඡේදයේදී 22 දේරකානාධිපති බුධ
බුද්ධට අයිති මහද සාවක් තමයි ගමන් කරේ. එතකොට අර බුද්ධගේ බලය අර හත්යන් ආදිපතිත් එක්ක යෝග වෙලා ඉන්න බුද්ධගේ බලය වැඩිපුරම ක්‍රියාත්මක වෙන නිසා විවාහයට තද බාධා තියෙන කාල පරිච්ඡේදයක් 24 පස්වෙනි මාසයේ ඒවා කියන්නේ 24 අවුරුද්දේ ගොඩක් වෙලාවට විවාහයක් සිද්ධ වෙවි කියන කලබල වෙන්න කාරණාවක් නැහැ. හැබැයි පුළුවන්කමක් පවතිනවා නම් ගිරව් ජෝඩු තුනක් විතර නිදහස් කරන්න මාසයකට එක ගිරව් ජෝඩුව ගන්න වගේ ළඟ ළඟ මාස 3ක ගිරව් ජෝඩු 3ක් විතර නිදහස් කරන්න බදාද දවස් වලට ඒ වගේම පුළුවන් තරම් මුංගට දාන දෙන්න ඒ වගේම පුළුවන් තරම්ම ඉරිද දවස් වලට ආලෝක පූජා පවත්වන්න පුණ්‍ය භූමියයි හොඳයි ඉතින් හේවත් පිළිවෙත් දැන් අර මුලින්ම මතක් කරා වගේ වනිසියාකාරයෙන් කරන්න එක්කෙනෙක්ට විතර නෙමෙයි නේද මේ පොදුවේ හැමෝටම මේ දේවල් කියන්නේ ඒ නිසා මේ දේවල් කරලා ඔබේ ජීවිතේ යහපත් කරගන්න කියලා අපි මතක් කරනවා අද අපි මාතෘකාව තමයි සුරතල් සතුන් නැති කරනකොට වාස්තු විද්‍යාව පොළව නිවැරදිව අපි කොහොමද මේ පිළිබඳ සැලකිලිමත් වන්නේ කියන කාරණය දැන් කැලුම් මහත්මයා මේ සත්තු මේ මුළු හැම තැනම ඉන්නවා දැන් අපි අර මුලිනුත් කතා කරා සමහර වෙලාවට අර ඔබතුමා කියපු වගේ අර දුර්ගන්ධයත් ඇති වෙන්න එතකොට නිවසක් අපි කියනෝ නෑනේ පිරිසිදු භාවයක් තියෙනවා කියලා අපිරිසිදු තත්වයක තියෙන මේ ක්‍රමයෙන් කොහොමද අපි වෙනස් කරගන්නට ඕනේ ඒ එහෙම අපි අර පිරිසිදුකම නැතුව නිවසක් තිබුණමත් අපිට යම් අපිට එන ඒ වාස්තු ගැටලු निराකරණය කරගෙන අපි කොතරම් හිටියත් අපිට ඒ තියෙන දේවල් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ නේද අනිවාර්යෙන් මේ නිසා මේකේ මේ අපි කියන ශක්තිය අපේ භූමියට එන මූලික ස්ථානයක් විදිහට විශ්ව කේන්ද්‍රීය මුඛය පිටලා තියෙන ස්ථානය එහෙම නැත්නම් අපේ විශ්වයේ අපිට ලැබෙන දේවල් ලැබෙන ස්ථානය බවට පත් වෙන නිසා ඒ නිසා ඔබ තුර ඊසාන නැගෙනහිර කියන පරාසය අනිවාර්යයෙන්ම පිරිසිදුව තියාගන්න ඕන. ඒ නිසා කිසිම වෙලාවක උතුර ඊසාන නැගෙනහිර පැත්තේ බලු කූඩුවක් එහෙම නැත්නම් සුරතල් සතුන් නිවාස ස්ථාන සකස් කරන්නට එපා. ඔවුන්ගේ අපි කියන ඔවුන් ලැග් ගහම ඔවුන්ගේ මල පහ ආදී දේවල් වැටෙන්න පුළුවන්කමක් පවතිනවා. ඔවුන් කාලා ඉතුරු වෙනකොට කෑම කොටස් ටික ඉතුරු වෙනවා. මේ කිසි දෙයක් උතුර ඊසාන නැගෙනහිරේ තියන්න එපා. ඒකෙන් වෙන හානිකර තත්ත්ව කිහිපයක් තුන එකක් ගෘහ මූලිකයා ගන්න තීරණ වරදිනවා. ගෘහ මූලිකයාගේ මානසික ව්‍යාකූලතාවය ඇති වෙනවා වගේම දරුවන්ගේ අධ්‍යාපනයට ඒක ඍජුව බලපෑම් එල්ල කරනවා. ඒ වගේම තමයි නිරිත දිශාවට ගත්තාම නිරිත දිශාව කියලා කියන අපි කියනවා ප්‍රධාන නිදන කාමරය තියන්න ඕන දිශාව කියලා අපි හැමදාම මතක් කරන කාරණයක්. එහෙනම් ඔබ මොහොතක් හිතන්න ප්‍රධාන නිදන කාමරය පවතින ඕන ස්ථානයේ නිරිත දිශාව නම් ඒ නිරිත දිශාවට වෙන්න බලු කූඩුව එහෙම නැත්නම් ඔබගේ සුරතා සතුන් වින කූඩුව තිබ්බහම අපි අර මුලින් කියපු කාරණාව එතකොට තමයි සිද්ධ වෙන්නේ. මොකද ගෘහ මූලිකයා සිටින්න ඕන නිරිත දිශාවේ ඔබ බලු කූඩුව හදනවා. එහෙනම් gedara බල්ල ගෘහ මූලිකයා බවට පත් වෙනවා. සියලු සැප සම්පත්යෙන් භුක්ති විඳින්නේ බල්ලා සැප වාහනවල යන්නේ AC කාර් වල යන්නේ ඊට අමතරව තියෙන උපරිම මුදල් විහදම් වෙන්න බල්ල වෙනුවේ සමහල්ලාවට ඉතින් ගෘහ මූලිකයා අපි කියන බලු වෙලා යන්න පුළුවන් කමක් පවතිනවා. මේ නිසා ඒක ඉතා අශුභ කාර්ය ස්වභාවයක්. නිරිත පැත්තරේ නිසා බලු කූඩුව තියාගන්නටත් එපා. ඒ නිසා ඔබට බලු කූඩුව අර කිව්වා වගේ දුර්ගන්ධය අවම වෙන්න නම් ගිනිකොන දිශාවේ හෝ වයඹ දිශාවේ තබා ගැනීම තමයි ඔබ කළ යුතු කාරණාව බවට පත් වෙන්නේ. ඔබගේ gedara බල්ල පිළිබඳව සමාජය තුළ බීතිකාවක් හදාගන්න උවමනාවක් නෙවෙයි. ඒ කියන්නේ මේ බල්ලා නම් වාසයි. එහෙම නැත්නම් මේ බල්ලාගේ බුරණ සද්දය ඇතට ඇහෙනවා. මෙතන බල්ලෙක් ඉන්නවා කියන මතේ සමාජගත කරන්න උවමනාව නම් ඔබ කරන්න වයඹ දිශාවේ තමයි බලු කූඩුව හදන්න ඕන. වයඹ බලුකූඩු හදපුවාම බල්ලා ගැන ගමේ රටේ මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා. ඒ බල්ලට පොඩි බයක් අනිත් අය ඇතුළ ඇති වෙනවා. ඉතින් මේකත් එක්තරා ප්‍රමාණයකට අපේ වාස්තු විද්‍යානුකූල ඔබේ ආරක්ෂාව වෙනුවෙන් වයඹ දිශාවේ හිම තියන්න පුළුවන්කමක් තියෙනවා. ගිනිකොන දිශාවේ ලොකු බයක් ඇති වෙන්නේ නැහැ. නමුත් බල්ලෙක් ඉන්නවා කියන පණිවිඩය ගමට යනවා. ඒ වගේම පොඩි අර gedara අයත් එක්ක ටිකක් හුරතලේට හැදෙන gedara අය ගැන වැඩි අවධානයක් යොමු වෙන සුරතන් සතෙක්ව හදා ගන්න පුළුවන් ඔබට ගිනිකොන දිශාවේ බලුකූඩුව තිබ්බොත්. දැන් කැලමාත්මයට මුලිනුත් කතා කරා වගේ මේ මාළු ටැංකිය ගැන අපි කතා කරනවා. සාමාන්‍යයෙන් අපි කියනවා නිවසක් තුළ මාළු ටැංකියක් තිබ්බම ටිකක් සුබයි කියලාත් අපි කියනවා සහ අපේ මනසට හොඳයි කියලාත් අපි කියනවා. එතකොට දැන් මාළු ටැංකියක් වගේ තියෙනවනොත් කොහොමද අපි නිවසේ තියනවනො ඔය දිශාවන් වලට අනුව තමයි නේද? ඔව් මාළු ටැංකියකත් වෙනවා. තව ඒකට අතන චූටි කාරණාවක් දෙනවා. ඒ කියන්නේ ගෙට ඇතුල් වෙනකොටම මාළු ටැංකිය ඔබට ඍජුව පේන්න බෑ. පැත්තක තියෙන්න පුළුවන්. ගෙට ඇතුල් වෙනකොටම අනිත් පැත්තේ බිත්තියෙන් අපි දොරෙන් ඇතුල් වෙනකොටම ඔබට තියෙනවනේ ඔබ ඇතුල් වෙනකොට මුණ දාන බිත්තිය අනේ මුණ දාන බිත්තිය ඔබට මාළු ටැංකිය තියාගන්න පුළුවන්කමක් නැහැ. ඔබ තියන්න ඕන ඔබට පේන්නේ නැති විදියට. ඒ වගේම මාළු ටැංකියක් තියෙනකොට හර සමහර මාළු වර්ග තියෙනවා තනි මාළු හදන එක. අපි කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර යරවාන වගේ සමහර මාළු වර්ග තියෙනවා තනි මාළු හදන්නේ. ව්‍යාපාරික ස්ථානයක වගේ තැනක ඒක ගැටලුවක් නැහැ. හැබැයි ගෙදරක සාමාන්‍ය හිම තනි මාළු හදන එක හුදකලා බව ඇතිකරන්න විවාහ දෝෂ ඇතිකරන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා මාළු ටැංකියනොත් ඔබ නොහිතන දේවල් වෙන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි යම් විදියකින් ඔබගේ ගෙදර මාළු ටැංකියේ මාළු 7 දෙනෙක් විතර හිටියා කියමුකෝ. මම නිකන් කිව්ව 7 කියන ඉලක්කම. එතකොට මාළු 7 දෙනෙක් හිටියා. හැබැයි මේ මාළු 7 දෙනා ඉන්නකොට ඔබට කුමන හෝ හේතුවකට මේ ඔක්සිජන් කරන්න බැරි වෙලා වතුරවල ප්‍රශ්නයක් වෙලා මාළු 3-4 දෙනෙක් මිය යනවා. ඒක ඔබට ඔබගේ ගෙදර අයට එච්චර හොඳ සුභාරංචියක් නෙවෙයි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන් ඉතා ඉක්මනින් මියගිය මාළු වෙන් අයින් කරලා ඒ වෙනුවට අලුත් මාළු දාන්න ඕනේ.
කොයි මොහොත වෙලාවක ඔබට මාළු මිය ගිහිල්ලා මේ මාළු ටැංකිය තියලා වැඩක් නැහැ කියලා කලකිරිලා මාළු ටැංකිය අයින් කරන්න එපා. ඔබට මාළු ටැංකිය ඉවත් කරන්න ඕන නම් හොඳට මාළු ඉන්න වෙලාවක තමයි ඒක අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ මාළු මිය ගියොත් අලුතෙන් මාළු දාලා අඩුම තරමේ දවස් 7ක්වත් දීලා තමයි මාළු ටැංකිය ඔබ අයින් කරන්න ඕන. දිගින් දිගටම මාළු මැරෙනවා නම් සමහරුන්ට හිතෙනවා මේ මාළු ටැංකිය අපිට කරන්න බෑ මේ කඩු දීලා දාන්න ඕන කියලා. එතකොට කරන්න ඕන මාළු මැරිච්ච වෙලාවක නෙමෙයි අලුතෙන් මාළු එකට දාලා තත්ත්වය යහපත් අතර තියෙන වෙලාවක තමයි ඔබ මාළු ටැංකිය දෙන්න ඕන කමක් තියෙන්නේ. හැමතිස්සෙම ගෙදර සමාජිකයන්ට වඩා වැඩි සංඛ්‍යාවක් මාළු තියාගන්න ඒක ඔබේ ගෙදර අයගේ යහපල දුරු වෙනඳත් එක්තරා ක්‍රමයක් විදිහට පාවිච්චි වෙන තැන තියෙනවා. ඒක තමයි අපි දැන් සාමාන්‍යයෙන් එක්කෙනායි දෙන්නයි නේද? එහෙම නැ ගෙදර ඇතුලේ 10 දෙනෙක් ඉන්නවා නම් මාළු 10කට වඩා තියන්න ඕනේ නේද? අන්න ඒ වගේ අලුත් ක්‍රම භාවිතා කරලා බලන්න ඔබටත් සතුට සෞභාග්‍ය ළඟා කරගන්න තමයි මේ උපදෙස් හැමදාම අපි ඔබ වෙනුවෙන් සුබ දවසින් දැනුවත් කරන්නේ. තවත් දුරකට මෙතුමා තේනවා කැලෝ මහත්මයා අපිට ශ්‍රියානි මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා අයබෝන් සුබ දැසනක් අයෝ සුබ දැසනක් හරි අපිට ඔබට මේ ගීත් කියන්නකෝ ජන්ම පත්‍රයේ තොරතුරු ඉතින් මේක ඉතින් බලගන්න ඔව් දැසන ශ්‍රියානි හරි සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා ඉතින් 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 නේද 3:35ට උදේ 3:35ට ඔව් ගාන්න ඒ කියන්නේ 27 වෙනිදාට එළිවෙන්න නේද විවාහය සහ රැකියාව ගැන අහන්න කැලුම් මහත්මයා ඔව් මේකේ අපි ගත්තොත් එහෙම 10 වැන්නේ කුජ ඉන්නවා ඒ වගේම ලග්නගතව බුදු ඉන්නවා යාජ වශයෙන් තුන අපි මේ කතා කරන කාලේ සුළු ජන්මේ රාෂ්ට්‍රකයක් යනවා ඒක ලොකු දෙයක් නන් නෙවෙයි හැබැයි මේකේ ඔව් මේකේ පොඩි පොඩි බාධාකාරී ස්වභාව කීපයක් තියෙනවා මේකේ අර ගුරු ශාප දෝෂයක් මේකේ තියෙනවා ඒ ගුරු ශාප දෝෂයකුත් මේකේ යම් ප්‍රමාණයකට ක්‍රියාත්මකයි ඒ වගේම ගුරු සඳු කියන ග්‍රහය දෙන්න මේකේ ප්‍රධාන බාධාකාරී ග්‍රහය දෙන්න බවට පත් වෙලා තියෙනවා මෙතන තමයි ගැටලුව තියෙන්නේ මේකෙත් හතාධිපති ග්‍රහය මතන සෙනසුරු සඳු කියන ග්‍රහය 64 නවාංශකාධිපතිය විතර තියෙනවා ඒ කියන්නේ යම් මානසික පීඩාවක් ඇති කිරීමේ හැකියාව සඳුර තියෙනවා මේ දරුවාගේ හත් වැන්න අධිගෘහිත ග්‍රහය බවට පත් වෙන්නේ දැන් සිංහ ලග්න කේන්ද්‍රයක ගත්තොත් සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ එතකොට හත් වෙනි රාශියාධිපති ග්‍රහය සෙන්සුරු බවට පත් වෙනවා. එතකොට සෙන්සුරු සාමාන්‍යයෙන් විවාහය කඩා කප්පල් කරන්නේ නැහැ. විවාහයක් තියාගන්න උදව් කරනවා වගේම විවාහය ටිකක් ප්‍රශ්න මැද්ද අල්ලන් යන්න පුළුවන් හයිය දෙනවා. හැබැයි මේ සෙන්සුරු තැන්පත් වෙලා ඉන්නවා පස් වෙන්නේ සඳුත් සමග. එතකොට හත් වෙනි අධිපති ග්‍රහය ගොඩාක් වෙලාවට පස් වෙන්නේ හිටපුවාම ප්‍රේම සම්බන්ධතාවයක් මූලික කරගෙන දැන හඳුනගෙන විවාහයක් සිද්ධ වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. එතකොට මේකේ හැබැයි යම් බාධාකාරී ස්වභාවයක් තියෙනවා. අර සඳුගේ බලපෑම නිසා අනිත් අතට ගත්තාම ඒ සඳුට අයිති මහදසාවක් තමයි යන්නේ. එතකොට ඒකත් බාධාවක් බවට පත් වෙනවා. ඉතින් මේ සඳුගේ දෝෂ දුරු කරගත්තාම සෑහෙන ප්‍රමාණයකට මේ අයට රැකියා සම්බන්ධවත් අපි කියන්නේ විවාහය සම්බන්ධවත් තියෙන ගැටලු දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ අයට පුළුවන්කමක් පවතිනවා නම් සාමාන්‍ය අපි කියන්නේ හතර පොය කියලා කියනවනේ. මෙන්න මේ හතර පොයට ඒ දරුවාගේ වයස ප්‍රමාණයට පහම්පත්තු කරන්න. ඒ කියන්නේ 15ක පොය, අවාටවක, අමාවක, පුරාටවක ඔය කියන පෝයවල් හතරට කොට පිට හතර පෝය ටික මේ හතර පෝයට දරුවගේ වයස ප්‍රමාණයට පහන්පත්තු කරන්න ඕන හැබැයි හවස 6:00 පස්සේ ඒ 6:00 පස්සේ පහන්පත්තු කරන ගමන් අදිෂ්ඨාන කරගන්න මේ දරුවගේ ජීවිතයට තියෙන මේ විවාහය රැකියාව ආදී තියෙන බාධාකාරී ස්වභාව දුරු කරන්න කියලා මේ දරුවගේ පෞරුෂත්වයට යම් යම් තැන්වලදී හානිකර ස්වභාවයන් නැති වෙනවා මේ දරුවගේ වාසස්ථාන සහ යාන වාහන ආදී දේවල් වලට හානිකර තත්ත්ව තියෙනවා විවාහයට හානිකර තත්ත්ව තියෙනවා රැකියාවට හානිකර තත්ත්ව තියෙනවා මෙන්න මේ හතර දුරු වෙන්න කියලා හිතාගෙන හතර පොයට පහන් ආලෝක පත්තු කරන්න ඒ වගේම සෑම මාසකම පළවෙනි සඳු දට කිරියාහාර වතුර එහෙම නැත්නම් දීරමේ දේවල් බෙහෙත් වර්ග දන් දෙන්න මාළුන්ට පුළුවන් තරම් කැඹ දාන්න විශේෂයෙන් මේ සඳුගේ දෝෂ කාගේ හරි කේන්සර හරහනක තියෙනවා නම් සාමාන්‍ය පොදුවේත්වත් පිළිවෙත් තරට කියනවානේ ඒ නිසා අපි මේ කියන්නේ බොහොම පැහැදිලිව කාගේ හරි කේන්සර හරහනක 64 වෙනි නවාංශකාධිපතිය හෝ 22 වෙනි දරකනේ 22 වෙනි දෙරකානාධිපතිය හෝ එහෙම නැත්නම් සඳු 6 වෙනි 8 වෙනි 12 වෙනි වගේ වෙලා තියෙනවා නම් සඳු පාපකර්තී වෙලා තියෙනවා නම් සඳු තද පීඩාවක උත්පත්තියදී පත් වෙලා තියෙනවා නම් කිසිම බයක් නැතුව ඔබට පුළුවන්
කිරි ආහාර දන් දෙන්න. බෝධින් වහන්සේ නමකට උදෑසනම කිරි ආහාර පූජා කිරීම මාසයකට වතාවක් ඉතාමත්ම සුබයි. එහෙම බැයිනම් අඩුම ගානේ බෝධින් වහන්සේ නමකට උදේම කිරි වීදුරුවක් පූජා කිරීම ඉතාමත්ම සුබයි. මාළුන්ට කැම ටිකක් දාන්න පුළුවන්කමක් පවතිනවා නම් සඳුදා දවසක ඉතාමත්ම සුබයි. ඒ වගේම සඳුදා රාත්‍රී 8ත් 9ත් අතර වේලාවක මතක තියාගන්න මේ රාහු කාලේ වේලාවක. එතකොට සඳුදා රාත්‍රී 8ත් 9ත් අතර වේලාවක ඔබට පුළුවන්කමක් පවතිනවා නම් බෝධි පූජාවක් තියන්න එළඟි තෙල් පහන් නමයක් දැල්වලා මේ කියපු දරුවටත් ඒක වටිනවා අනිත් අයටත් වටිනවා ඔබට දින සඳුගේ දෝෂ සෑහෙන ප්‍රමාණයකට අයින් කරගන්න පුළුවන් මානසික පීඩාවකට පාත්‍ර වෙලා ඉන්න ඕනෑම කෙනෙක්ටත් ඔය වත් පිළිවෙත් ටික කරන්න පුළුවන්කමක් තියෙනවා හොඳයි ඉතින් ඔය විදිහට ජීවිතේ යහපත් කරගන්න ඔය දේවල් අනුගමනය කරන්න කියලා අපි ඔබට මතක් කරනවා දැන් කැලු මහත්මයා දැන් අපි කිව්වා මේ තැන්වල නිවසක බලකූඩුවක් තියන්නට පුළුවන් මාළු ටැංකියක් තියන්න පුළුවන් කියලාත් අපි කිව්වා අපි අවසාන වශයෙන් කියමු දැන් සමහර අපි දැකලා තියෙන උදවිය නිවස තුළම මේ සුරතල් සතුන් ඉන්නේ උන්ගේ නිදන කාමරය වෙන්න පුළුවන් නැත්නම් ඇඳ උඩ සමහර වෙලාවට අපි දැකලා තියෙනවා එහෙම අපි සුරතලේ ඇති කරනවා නමුත් ඒක ආදරය කරුණාව අපි දෙන එක වෙනම කාරණයක් නමුත් එහෙම තියාගෙන ඉඳීම සුබයිද නැත්නම් දැන් බලකූඩු කොච්චර ගෙදරක තිබුණත් සමහර වෙලාවට නිවස ඇතුලේ තමයි මේ සතා ඉන්නේ. ඉතින් එහෙම තැන්වලදී කොහොමද අපි කටයුතු කරන්න ඕනේ? ඒක නිරන්තරයෙන්ම නැතත් යම් තාක් දුරකට දවසේ ඕනම කාලයකදී සිදුනාට ප්‍රශ්නයක් නැද්ද? කොහොමද ඒ කාරණේ? ඔව් මේකේ සාපේක්ෂව ගත්තහම අපි කියන මූලික දෙයක් තමයි සුරතල් සතෙක් කියන්නේ අපි ළඟින් හැසිරෙනවා. ඒක හරි. හැබැයි සතා පිරිසුදුනට ඉන්නවා නම් සතාගේ විෂ බීජ වලින් තොරයි නම් ඒ සතා අපිත් එක්ක නිතර ගෙවසුනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කියන්නේ නිදා ගන්න වෙලාවෙදී නම් අපේ අද්දක දික් කරපුවාම වැටෙනවා අපිනවා බඹයක ප්‍රමාණයකින් එහා තමයි ඒ සුරතල් සතා තියා ගන්න ඕනකම තියෙන. ඒ කියන්නේ අපි අද්දක මෙහෙම දික් කරපුවාම අපි දෙපැත්තට දික් කරනවා. අපි ඒකට කියන බඹයක ප්‍රමාණය කියලා. මෙන්න බඹයක ප්‍රමාණය තමයි අපේ ශක්ති පරාසයේ විසිරෙන ප්‍රමාණය. අන්න ඒ බඹයක ප්‍රමාණය තුලේ සතා නිදා ගන්න නැතුව ඉන්නවනම් සුරතල් සතාව අපිට ඈත් කරලා තියන්න පුළුවන්කමක් පවතිනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඒ වගේම අපි නිදා ගන්න කාමරයේ වුණත් උතුරු ඊසාන්නේ ගෙදර පැත්තේ තියන්න නැතුව වයඹ හොගිනි කොන පැත්තේ සතා නිදි කරවන්න හුරු කර ගන්නවා නම් සකා කාමරයේම ඉන්නවා නම් ඒ විදිහට බුරු කර ගන්න නම් ඒකත් ගොඩක් හොඳයි. හොඳයි. ඉතින් තවත් තොරතුරු තිබුණත් අපිට කාල වේලාව හරස් වෙනවා. ඉතින් බොහොම වැදගත් තැනකට අපි අද දවසේදීත් ඔබ ගෙනිච්චා කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි සාමාන්‍යයෙන් පොදුවේ නිවසක දේවල්නේ කතා කරන්නේ. නමුත් මේ සතාසි උපාවට තැන දීලා ඔබ කතා කරන්නේත් නැහැ සහ අපි දැනුවත් කිරීමත් උත් හරි අඩු වෙන්නේ නේද? අද දවසේ කතා බහ බොහෝ සෙයින් වැදගත් වුණා කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි හිතන්නේ නැති පැතිකඩක් තුලිනොත් අපේ ජීවිතයට සතුට සෞභාග්‍ය එකතු කරගන්න නිවැරදිව වාස්තු ප්‍රදේශවලට අනුකූලව නිවසක් තියාගන්න අපිට පුළුවන්කමක් ලැබෙන ඉතින් අදත් ඒ වෙනුවෙන් තමයි කැලුම් මහත්මයා ඔබේ ජීවිතය හපත් කරගන්න මේ පිළිවෙත් සහ මේ උපදෙස් ලබා දුන්නේ. ඉතින් හැමදාමත් අගේ පිළිවෙත් වලට ඔබටත් පුළුවන් පෞද්ගලිකව කැලුම් මහත්මයා මුණ ගැහිලා තවත් වැඩිදුර ඔබටම අවශ්‍ය කරන කරුණු කාරණා පිළිබඳ දැනගන්න සහ වසර ගණනාවක් තිස්සේ මේ ඔබ වෙනුවෙන් ලබා දෙන මේ උපදෙස් පිළිබඳව නිසියාකාරයෙන් තමන්ගේ ජන්මපත්‍රය ඔබටම පුළුවන් පෞද්ගලිකව මෙතුමා මුණ ගැහිලම පරීක්ෂා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. දුරකථන අංකය 077 899 53 53 කියන දුරකථන අංකයෙන් ප්‍රවීණ ජෝති ද්වේදීතුමා අපේ කැලුම් ගුණතිලක මහත්මයා ඔබට පුළුවන් මුණ ගැහිලා ජන්මපත්‍ර වගේම වාස්තු උපදෙසුලුත් ඒ වගේම තමයි අපේ වත්පිළිවෙත් පිළිබඳවත් ඔබට පුළුවන් කමක් ලැබෙනවා වැඩිදුර දැනගන්න. අද සුබ දවස වෙනුවෙන් අපත් එක්ක එකතු වුණ ප්‍රවීණ ජෝති ද්වේදී හා ගෘහ වාස්තු වේදී කැලුම් ගුණතිලක මහත්මයාට අපි සමු දෙනව. එහෙමනම් අපි ලබන සතියකදී ඔබතුමා නැවත මුණ ගැහෙනවා. ආයුබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.